කියන්න බාන්න මෙයා රොමෑන්ටික් මදි මම පොට රොමෑන්ටික් කරලා ගන්න හදන්නේ අද රැට එයා මැලේසියා වලට මාව බලන්න එනකොට මට අරගෙන ආපු ගවුමක් මේක. Hi hi hi. Welcome to my YouTube channel. What channel? හරි. අද මොකද්ද මේ vlog එක? දැන් වෙලාව අපිට රෑ 8:00යි. අපි දැන් ගමනක් යන්න තමයි ලෑස්ති වෙන්නේ. දුර ගමනක් මොකද්ද කියලා කියනවා නම් අපේ YouTube channel එකෙන් අපි ඉඳලා හිටලානේ මාස කීපයකට සැරයක් දෙනවනේ අනිවාර්යෙන් මොනවාද අපි ඉන්න රටෙන් පිට vlog එකක් වෙන රටකට අපි ඔග්ලව එක්කගෙන යනවනේ ඉතින් ඔන්න මේකත් ඒ වගේ vlog එකක් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපි කොහෙද යන්නේ කියලා බලන්න දැන්ම කියන්න තියෙමු නේද යන්න දිහා බලන් ඉන්න බලාගෙන ඉන්න ඒ යන ගමන් අපි දෙන්නට මාර විශේෂ තැනකුත් පහු කරගෙන තමයි අපි යන්නේ අපි ඒ ගැනත් ඔයගලන්ට ඉස්සරහට කියන්නම් වීඩියෝ එක ඉවර වෙනකම්ම දිගටම ඉන්න මේ vlog එකේ අපි යන වෙලාවේ ඉඳලා එක දවසක් සම්පූර්ණයෙන්ම වීඩියෝස් තියෙයි එක දවසක වීඩියෝස් තියෙයි සම්පූර්ණයෙන්ම විශේෂ දේවල් ගොඩක් තියෙනවා අපි යන පළවෙනි දවසේම අපිට කරන්න ඒ හැමදේම බලන්න වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ඉන්න ඉන්නක යා යම් සුබුරුදු පරිදි අපි වාහනේ දැම්මා වාහනේ පාක් කරා මෙතන උමර සීතලයි අන්න කම්මැලි වාහනේ පාක් කරා පාක් කරලා දැන් ඉතින් බස් එක ගෙනගන් ඉන්නවා එයාපෝට් එකට යන්න එයාපෝට් එකට ගිහිල්ලා අපි පරක්කුයි හැබැයි හැමදාම වගේ හැමතැනටම වගේ අපි පරක්කුයි අපි දෙන්නා අපි නෙමේ 11:55 ෆ්ලයිට් එක තියෙන්නේ දැන් වෙලාව 10යි අපි නෙමේ අද අපි තමයි මම පරක්කුනාද හරි යම එයාපෝට් එකට ගිහිල්ලා හා මංගලන්ට යන්නේ කොහෙද කියලා කිව්ව නෑනේ මම විස්තරේ ඉස්සරහට කියන්නම්කෝ යන්නේ කොහෙද අපි ඒ යන ගමන් යතව අපි ඒ යන්නේ කොතෙන්ටද ඒ විස්තර ටික කියව නේද පැටියෝ තාටික් කි අපි දැන් ආවා හයි 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 ළමයි කොහමද ඔගලෝ හොඳින් ඉන්නව නේද ඉතින් සති දෙකක් විතර වීඩියෝ එකක් දාන්න බැරි වුණේ මම මේ ලොකු ට්‍රිප් එක ගිය නිසා ටිකක් බිසි වුණා ඊට පස්සේ ගෙදර ආවට පස්සේ හරි මම මෙතන ඔයගලන්ට මේ වීඩියෝ එකේ වොයිස් කරනවා මම මෙහෙට කලින් මෙල්බන් එයාපෝට් එකේ ඩියුටි ෆ්‍රී එක පෙන්වලා තියෙනවා ඉතින් මේ වීඩියෝ එකේ තොන් මං චොට්ටක් හොටලන්න පෙන්වනවා ඊට පස්සේ අපි දෙන්න යන ගමන් මම නංගිට කෝල් එකක් ගත්තා මම සාමාන්‍යයෙන් දවසට දෙතුන් පාරක් විතර මගේ මේ මෝඩ තඩි නංගිත් එක්ක කතා කරනවා එයාත් එක්ක කතා කරන ගමන් ගෙදර ඔක්කොමත් එක්ක කතා කරනවා මේ වෙලාවේ මම නංගිට කතා කරා මට ඉතින් ගොඩාක් මේගොල්ලොම මිස් වෙනවා විශේෂයෙන්ම මෙයා මොකද මගේ හොඳම යාළුවා වගේ ඉන්නෙත් මට මේ සුදු බේබි මේ නංගි තමයි මගේ හොඳම යාළුවත් මගේ ජීවිතේ ඉතින් එයාටත් කතා කරලා අපි යනවා කියලා බයි කියලා ෆෝන් එක තිබ්බා මේක මේ ට්‍රිප් එක
අපි යන්න ප්ලෑන් කරලා මාසකට විතර කලින්න යන්න ප්ලෑන් කරේ මාසකට විතර කලින් මේ ට්‍රිප් එක එන්න ප්ලෑන් කරේ. හැබැයි අපි මුලින්ම එන්න ප්ලෑන් කරේ මේ යන දිහාවට නෙවෙයි. අපි මුලින්ම යන්න හිතුවේ ෆීජි නේ. ෆීජි තමයි යන්න හිතුවේ. බුද්ධිකට ෆීජි යන්න පුළුවන්. ඉතින් එයාට තියෙන මෙහෙ පාස්පෝර්ට් හින්දා එයාට වීසා ප්‍රශ්නයක් නැහැ. උනාට මට වීසා ගන්න ඕනේනේ. අපි ඔන්ලයින් ට්‍රයි කරා වීසා ගන්න. අපිට ඒක හරියට හොයාගන්න බැරි වුණා ප්‍රොසෙස් එක නේ. සර් මේ ප්‍රොසෙස් එකේ ටයිමින් අවුල් වුණා. මාස 3කට කලින් ඒගොල්ලෝ කියන්නේ අපිට අපි දැක්ක විදිහට මාස 3කට කලින් තමයි අප්ලයි කරන්න ඕනේ වීසා වලට. ඉතින් අපිට ටයිම් මදි වුණා. ඊට පස්සේ අපි තීරණය කරා ලේසිම දේ තමයි මේ වෙලාවේ උපන්රටට ලේසිම දේ අපි තීරණය කරා. මොකද මට ඕනේ අතරම බීච් තියෙන ලස්සන හැම පැත්තකට යන්න. අපි ඒ වගේ දැනගට තමයි යන්නේ. මං කියන්න ඕගොල්ලන්ට ඒ යන ගමන් තව පොඩි කතාවක් තියෙනවා. චන්දි ළඟයිනේ චන්දි ළඟයි නෙවෙයි අනේ චන්දි නෙවෙයි අපි දෙන්නගේ ජීවිතය ගැන කතා. මේ පාර බුද්ධිගිරිය තමයි චන්දි දාන්න වෙන්නේ. ඉතින් මම මෙහෙම ඉන්නේ. එහෙනම් මාව යවනද ලංකාවට චන්දි දාලා එන්න? ලංකාවේ චන්දි දාන්න හරි කෙනෙක් ඉන්නවද නේ? නෑ නේ කවුරු? චන්දි දෙන්න පුළුවන් කෙනෙක්. මං ගෙදරට වෙලා ඉඳගෙන පොල් ගානවා කියලා මම ඔය වගේ දේවල් බලනවා. දේශපාලනය ගැන මං දැනුවත් වෙනවා. අනික මම මෙහෙට ඇවිල්ලා තව මාස ගානයි මං ලංකාව දේශපාලනය ගැන දන්නවා. අනේ අපිට දේශපාලනය වැඩක් නැහැ අනේ. අර විශේෂ කතාව අපි දෙන්නගේ ඉන්න ඡන්දයක් කියවලා ඡන්ද වැඩක් නැහැ. අනගමන් අපි දෙන්නගේ ජීවිතේට විශේෂ තැනක් පව කරගෙන යනවා. අපි බලාපොරොත්තු තියෙන අපි එන ගමන් ඒ තැනට යන්නත් නේ. යන පුළුවන්කොත් හොඳයි නේද? මං ඒ ගැන විස්තර එතෙන්ට ගිහිල්ලාම කියන්න. අපි දෙන්න ෆ්ලයිට් එකට නැග්ගා. එහෙනම් ගයිස් තව පැය 6:00 හම්බ වෙමු. 6:00කට පස්සේ. ඒක මගෙන් දෙනවද? ඇයි 6:00 නම් නෑ නේද? කොච්චරද? මෙයාට දැම්ම දැන මම මොකුත් දන්නේ නැහැ. මොකද මම ටිකට් එකක්වත් දැකලා නැහැ. මෙයා තමයි ඔක්කොම දන්නේ. හරි කොමාරි කමක් නැහැ. පැය 8:00 එහෙනම් හම්බ වෙමු. මම දැන් හොඳට නිදා ගන්නවා. හරි පැය 8:00 හම්බ වෙමු. පැය 8:00 හම්බ වෙන්නේ කොතනද? සහ එතන අර අපි දෙන්නට තියෙන බැඳීම. පැය 8:00 පස්සේ අපි දෙන්න අපි හම්බ වෙන තැන අපි දෙන්නට තියෙන බැඳීම එතනදී මම ඔයගොල්ලන්ට කියන්න. හයි ළමයි. පැය 8:00 පස්සේ 9:00 විතර පස්සේ පැය 9:00 පස්සේ අපි දෙන්න මේ කොහෙද ඉන්නේ? තාමත් හැබැයි අපි දෙන්න හරියටම යන්න තැනට ඇවිල්ලා නැහැ. ට්‍රාන්සිට් එකක ඉන්නේ. අයියෙන් කතා ගන්න හෙන්නේ මං ගැරි කිච් එක ඒගොල්ලෝ දන්නේ මොකද ඒකේ බ්ලොග් එකක් කරේ නෑනේ පැටි. අපි මේ ඉන්නේ දැන් මැලේසියාවල. මොකදලන්නේ කිව්වානේ අපි දෙන්නට විශේෂයි කියලා. මෙතන අපි දෙන්නට විශේෂ අපි දෙන ෆෝන් එක ලව් කරලා ඊට පස්සේ පළවෙනියටම අපි දෙන්න දැක්කී ඉතින් මැලේසියා යාපෝටි. මෙයා ඔස්ට්‍රේලියා ඇඳලා මැලේසියාව මම මෙහෙ ආවා. අවිල්ල අපි දෙන්න හම්බුණා. මේ මම මතකයිද? ඒ
ඉතිං අපි දෙන්නට මේ රට විශේෂයි මොකද අපි දෙන්නට දෙන්න හැබැයි ඇත්තටම දැක්ක මෙතෙදි අපිට ඒ කියන්නේ අපි දැන් මේ යන ට්‍රිප් එකේ ආපහු එද්දිත් මෙතන ට්‍රාන්සිට් එකක් තියෙනවා පැය පහ මාරක විතරනේ පැය පහ මාරක විතර ඉතින් අපි ප්ලෑන් කරනවා මැලේසියා රට ඇතුළට යන්න එන්න අපි මේ ට්‍රිප් එක එන්න ඔන්න මෙන්න තියලා වීසා දැම්ම මට කොහෙ ගියත් ඉතින් මට වීසා ප්‍රශ්න තියෙනවනේ මෙයාට ෂේප් වුණාට වීසා දැම්මා ඉතින් දෙයනේ කියලා වීසා එක ආවොත් අපි දැන් යනවා ඉතින් පොඩ්ඩක් එයාර්පෝර්ට් එකේ මාව දාලා යන දවසේ අනිත් එක්කෙනාගේ ෆොටෝ මං ගාව නැහැ එයාත් එහා පැත්තේ ඉඳගෙන ඇඬුවා මාත් අනිත් පැත්තේ ඉඳගෙන ඇඬුවා කොහොමහරි ලස්සන මතක ගොඩක් තියෙන රටක් බලන එනකොට එන්න මම ඔයගලන්ට එනකොට මෙහෙ එන්න ආපහු අපිට රට ඇතුළට එන්න පුළුවන් වුණොත් මම ඒකෙත් බ්ලොග් එකක් ඔයගලොත් එක්ක ෂෙයා කරගන්නම් හරි අපි මේ යන ට්‍රිප් එක ගැන දැන් කතා කරමු මම ඔයගලන්ට කියන්නම් දැන් අපි යන්නේ කොහෙද කියලා කොහෙද යන්නේ බෑ කියමු දැන් පුකෙට් තායිලන්ඩ් යන්නේ තායිලන්ඩ් වල පුකෙට් වලට තමයි යන්නේ මම අර කලින් කිව්වනේ ඔයගලන්ට අපි ෆීජි යන්න ප්ලෑන් කරේ මොකද බීච් වයිබ් එකක් තියෙන වෙලාව තිබුණේ ඒ නිසා ෆීජි යන වැඩේ අවුල් ගිය නිසා අපි තායිලන්ඩ් පුකෙට් යන්න තීරණය කළා ගොඩක් ලස්සන දේවල් ප්ලෑන් කරලා තියෙනවා ප්ලෑන් කරලා තියෙන විදිහට මේ හැමදේම වුණත් හොඳයි නේ මොනවා ට්‍රිප් එක ලස්සනයි අවුලක් කරන විදිහ නැහැ නේද අපිත් එක්ක යන් අද පළවෙනි දවස අපි උදේ 9:45 වගේ වෙනකොට පුකෙට් වල ලෑන්ඩ් කරනවා ඊට පස්සේ අද දවසේම ලොකුවට ප්ලෑන් කරලා නැහැ හැබැයි රැට විශේෂ දෙයක් තියෙනවා මම ඒ හැම දෙයක්ම ඔයගලන්ට පෙන්නන්න ඔයගලන්ට දෙයක් කියන්න අමතක නානේ ඔයාලට මතකද අපි දෙන්න ගියපු වියට්නාම් ට්‍රිප් එක වියට්නාම් ට්‍රිප් එකේ හැම දෙයක්ම ප්ලෑන් කළේ ස්ප්ලෙන්ඩර් ට්‍රැවල්ස් නේ ඉතින් ඒ වගේම තමයි අපි මේ ට්‍රිප් එකෙත් එයා ටිකට් වල ඉඳලා ඇකමඩේෂන් හැම දෙයක්ම ප්ලෑන් කළේ ස්ප්ලෙන්ඩර් ට්‍රැවල්ස් හරිම ලස්සන ටේබල් හැමදේම ප්ලෑන් කරලා තිබුණා එයාපෝට් එක එළියට එද්දී වෙලාවටම වාහනේත් ඇවිල්ලා තිබුණා අපිව පික් කරන්න ඊට පස්සේ ගිහලා මොකද කරන්නේ කියලා එතනදී කියන්න යාම පිට එක ට්‍රාන්ස්පෝර්ට් එක අපිට පික් කරා දැන් අපි කෙලින්ම හොටෙල් එකට යනවා හොටෙල් එකට ගිහිල්ලා හැබැයි අපිට චෙක්ඉන් වෙන්න තියන්නේ දෙකට දැන් වෙලාව 10:45 හොටෙල් එකට ගිහිල්ලා අපේ ලගේජ් ටික තියලා අපි දැන් යනවා පොඩ්ඩක් එළියට හැදිදින්න අන්දාමන්ට ආවා යා හතොම් බීච් එකට යනවා අපි හොටෙල් එකට ආවා. ඇවිල්ලා අපිට චෙක්ඉන් වෙන තියෙන දෙකට. ඒ නිසා අපි දෙන්නා ලගේජ් ටික මෙතනින් තියලා පොඩක් එළියට යනවා. හැබැයි එළියට ගියාට අතරම මාර මහන්සි. මොකද පැය 14ක් විතරනේ. පැය 14ක් විතර අපි දෙන්නා ආවා. ටයිම් ඩිෆරන්ට් එකක් තියෙනවා සෑහෙන්න. ඒ වුණාට ඉතින් දවස් කියන්නේ නයිට් 4යිනේ අපි මෙහෙ ඉන්නේ. ඒ ඉන්න දවස් ටිකේත් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේනේ. එනිසා අපි පොඩ්ඩක් එළියට ගිහිල්ලා බලනවා මට වෝටර් ස්පෝර්ට් කරන්න ඕනේ වෝටර් ස්පෝර්ට් කරන්න අපි 19 තමයි වෝටර් ස්පෝර්ට් කරන්න දාගෙන තියෙන්නේ මේ දේවල් ටික චුට්ටක් බලන්න යනවා යම් මොග්ලන්ඩත් පේනන සහ අද රෑට විශේෂ දෙයක් වෙනවා ඒ නිසා වීඩියෝ එක ඉවර වෙනකන් ඉන්න අපි Google කරලා බලුවම පැය භාගයක් වෙනවා පයින් යනවා නේද ඒ නිසා අපි ටැක්සි එකක නැග්ගා එතන දිවිච්ච මෙන්න මේ වගේ ටැක්සි තමයි මෙතන තිබ්බේ
කියන අපි යන්නේ ලිමෝසින් එකට. පිටව පෙන්න. අපි ආවා පතොම් බීච් එකට. හැබැයි වහිනවා. ආය වගේ වෙලා තියෙනවා. ගොරවනවත් එක්ක. මෙල්බන් වල සීතල ඉඳන් ඉඳන් ඉඳලා එනවා. දැන් මේ සාත. ඕ නේ පන්ෂෝ. මම හිතුවේ මෙතන මේ කලින් බුක් කරන්න ඕනේ කියලා මේ ස්පෝට් කරන්න. එහෙම ඕනේ නැහැ. 1500 බාර. අපි මෙතනට 19 තමයි යන්න ප්ලෑන් කරන්නේ. අපේ ප්ලෑන් එකේ හැටියට මම ඔයගලන්ට පෙන්වන්න අපි මෙතනට ඇවිල්ලා වෝටර් ස්පෝට් කරන ඒවත්. මේ තියෙන පතොම් බීච් එක මෙතන ඉතින් ලස්සනම දේවල් කරන ලස්සන බ්ලොග් එකක් ආයි අරගෙන එන්නම්. මේ වීඩියෝ එකේ බාන් තියෙන ඉතින් මේ ටික තමයි. මේ ටික නෙමෙයි තව විශේෂ දෙයක් තියෙනවා. මම අර කිව්වේ ඒ විශේෂ දේ තව ටිකකින්. උයි මම හොටෙල් එකට ගිහිල්ලා අපේ රූම් රිවිව් එකකුත් දෙන්නම්. ඒකත් බලන්න. ඕම ඉන්න ඉතින්. බලන්න හරි හරි හරි. ආ. බලා ගන්නවානේ බයයි කිය. ගිහිල්ලා වාරිය. අපොඩනික කඩවල් දිගේ බලනවා. දවස් දෙක මේක අරගෙන මේක තියලා යන්න. බයි. කනත් ගෙම්බෙක්. ඉන්නේ කින්නනේ. ගෙම්බියේ. අලෝබසා. ආ? පොඩි දෙයක් ආලා තැඹිලි ගැඩියක්. හා. මට තැඹිලි ගැඩියක් බොන්න හිතලා ආවා අපි මේ පැත්තට. මෙන්න මෙතන ගයිස් එක එක ජාතියේ මස් තිබුණා. ඒ කියන්නේ සී ෆුඩ්ස් තිබුණා, එක එක මීට් තිබුණා. මේගොල්ලෝ කිඹුල් මස් ඒක මාර විදිහට, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ට්‍රැඩිෂන් ෆුඩ් එකක් විදිහට විකුණනවා. ඒගොල්ල එතන මේ ඉන්න පිරිමි ළමයි අපිට නිකන් කිව්වා ට්‍රයි කරන්න, මෙහෙ තායිලන්ඩ් ඇවිල්ලා කිඹුල් මස් ට්‍රයි කරේ නැත්තම් වැඩක් නැහැ එහෙම එහෙම කියලා කිව්වා. ඉතින් අපි දෙන්න ට්‍රයි කළා. අපි ළමයි මේ ට්‍රයි කරන්න යන්නේ කිඹුල් මන් කිඹුල් මස් සීදේවි හැලයයි කිඹුල් මස් කන්න හදන්නේ. අනේ වන්දා, ඒක කිඹුල් මස් කියන එක අමතක කරා නම් කන්න ලේසි. තෝරමාළුව කාල බලමු.
තමයි දෙයක් මට බුද්ධිකගේ අම්මි කිව්වා මෙහි ආවහම මේ අනිවාර්යෙන්ම මොනවද මැංගෝ විත් ස්ටිකි රයිස් ට්‍රයි කරන්න කියලා අපි දැන් ට්‍රයි කරන්න තමයි හදන්නේ පාල මොනවද ලස්සන මේක කාපු කට්ටිය කමෙන්ට් කරන්න රසයිද කියලා මම කාලා කියන්නම් මගේ ග්‍රහය මදියා එක්ස්ප්‍රෙෂන්ස් මදි නේ නිය නියක් දෙය මදි ඇත්තටම මේ මැංගෝ විත් ස්ටිකි රයිස් එක මාරම රහයි. මං කලින් කාලා තිබුණේ නෑ මෙහෙම. මේක කනවලයි මං හිතුවා ගෙදර ගිහිල්ලා හදන්න ඕනි කියලා. කාලා තියෙන අය දන්නවා ඇති මේකේ රස. සමහර තමයි කොකඩයිල් අනිත් එක චිකන් මන්න මුලින්ම ට්‍රයි කරන්න ඕනේ නෑ ඔයාලා මුලින්ම කවරනවානේ දැක්කනේද මගේ හස්බන්ඩ්ගේ ස්ථානෝචිත ප්‍රඥාව ඒකත් ඉතින් මට මුලින්ම ට්‍රයි කරන්න වුණා ඇත්තටම ළමයි මේක කන වෙලාවේ කියන දැන් මම ක්‍රොකඩයිල් කියලා දන්න නිසානේ මට ඒක අමුතක් විදිහට දැනෙන්නේ. හැබැයි මේක නොදැන කෑවනම් නිකන් ලෑම් වගේ කිසිම වෙනසක් නැහැ. අපි ඉතින් රටකට යනවා කියන්නේ ඒ රටේ තියෙන දේවල් ට්‍රයි කරන්න ඕනේනේ. ඒ නිසා ඉතින් ට්‍රයි කරලා බැලුවා. ඔය කාපු කෑල්ලෙන් පස්සේ මං ආයි කෑවේ නැහැ. බුද්ධික නම් කෑව ෂේප් එකේ අවුලක් නැතුව. සතා මොකද කියලා තියෙන හින්දා තමයි පොඩි අවුලක් දැනෙන්නේ. කද්දි ගන්නත් නෑ. කන්න පුළුවන් රහයි. එහෙම අපිට කොහොමද තේරෙන්නේ? විශේෂයෙන්ම කොහොමද ඒක කොම්මද? කොහොමද මොන නීට් එකක් වගේද? ලෑම් වගේ නේ. ලෑම් වගේ. එතනින් කාලිවර වෙලා අපි දෙන ආපව පාරට ආව චුට්ටක් නිකන් ඇවිදලා බලන්න. මොකද අද මේ වෙලාවේ අපිට කරන්න ලොකු වැඩක් නැහැ. අපි දෙන හිතාගෙන හිටියේ චෙක් ඉන් වුණාට පස්සේ හවස් වරුව හොටෙල් එකේ ගත කරන්න. ඉතින් එහෙම කරන්න ලොකු දෙයක් නැති නිසා ඔහේ ඇවිදිනවා. මොකද තාම චෙක් ඉන් වෙන්න වෙලාව තියෙනවා අපිට. මේ සුද්ධි වගේ තමයි යන්නේ මේක දාලා. අලම යොබ්ලු දන්නවද මෙහෙ කැනබිස් ලීගල් කරලා තියෙන්නේ. නිකන් හැමතැනම අඩියෙන් අඩියට ඒවත් විකුණන්න තියෙනවා නේ. ඒ ෂොප්සුත් තියෙනවා විකුණන්න. අපි දෙන චුට්ටක් ඇවිදලා හොටෙල් එකට ආවා. තව ටිකක් වෙලා තියෙන නිසා පූල් ඒරියා එකට වෙලා හිටියා. අපි හොටෙල් එකට ආවා. තව චුට්ටක් වෙලා තියෙනවා අපිට චෙකින් වෙන්න. ඒ නිසා අපි දැන් ආවා පූල් එක පැත්තට. පරීක්ෂා කරනවද? මොකද්ද හොඳ?
අපිට පොඩි අකරද අපිට රූම් එක රෙඩි නැහැ කියලා VIP ලෝන්ජ් එකට දැම්මා අපිව පය භාගයක් විතර මෙතන ඉන්න වෙයි කියලා කිව්වා එතකොට අපි මොනවා හරි මෙතනින් කන්න තමයි හදන්නේ මේ වගේ පොඩි පොඩි ඩ්‍රින්ක්ස් කුයි පොඩි ස්වීට් වල කීපකුයි තියෙනවා ছোটගෙදි මෙතනට ලයින් එකේ මඩ මොනවා හරි දාගන්න හැබැයි මට කන්න නෙවෙයි මට කූල් එකට යන්න ඕන මොනවාමදි වෙන්නේ කූල් එක දාන්න නෑ බහම කනුවට අපි අතෙන්ට යන්න ඕනනේ ඔව් ලස්සන තැනට අපිට පෙන්වන්නත් මම මේ වීඩියෝ එකේ මුලදී හොටල් එකේ නම පෙන්නනවා ඒ නිසා මෙන්න මේ දේ ඔයගලන්ට කියන්න ඕනේ අපේ මේ පැකේජ් එක ඔක්කොම රෙඩි කරේ අපිට ස්ප්ලෙන්ඩර් ට්‍රැවල්ස් උනාට හොටල් සිලෙක්ට් කරේ ඇත්තටම අපි දෙන්න එකතු වෙලා මොකද අපි දෙන්නට ඕනි වුණා පූල් විලා එකක් දාන්න මේ දවස් හතරට ඒ නිසා හොටෙල් සිලෙක්ට් කරේ අපි මේ හොටෙල් එකේ පූල් විලාස් තිබුණ නිසා මේ හොටෙල් එක අනිත් එක අපිට හැමදේටම ළඟ නිසා අපි මේක සිලෙක්ට් කරා ඇත්තටම මට Google reviews කියවන්න අමතක වුණා මම තමයි වැරද්ද කළේ මේ හොටෙල් එකේ සර්විස් එක අන්තිමයි ඒ වගේමයි අපිට රූම් එක හම්බ වෙද්දී දෙකට ඒගොල්ලෝ රූම් එක දෙනවා කිව්වට අපිට රූම් එක දුන්නේ හතරමාරක් පහ වෙලා මේ වගේ ගොඩාක් අකර තැබ්බා අපිට මේ හොටෙල් එකේදී මූණ දෙන්න සිද්ධ වුණා අපේ ස්ටේ එක අපි රිලැක්ස් වෙන්න ගියපු ට්‍රිප් එක චුට්ටක් විතර මේ හොටෙල් එක පැත්තෙන් අවුල් වුණා ඇත්තටම ඒ නිසා තායිලන්ඩ් යන්න ඉන්න ඔයා මේ හොටෙල් එකට නම් යන්න එපා මගේ වීඩියෝ එකේ හොටෙල් එකේ නම තියෙනවා මං ඒක අයියායි කියන එක ඉතින් එහෙම හරිත් නෑ මගේ වීඩියෝ එක බලන ඔයා තායිලන්ඩ් යන්න හිතනවා නම් මේ හොටෙල් එක නම් බුක් කරන්න එපා මම ඔයගලන්ට කියවනේ රූම් රිවියු එකක් දෙන්නම් කියලා මේක තමයි ඉතින් රූම් එක හැබැයි රූම් එක නම් හොඳට තිබුණා ඒ දේවල් වල කිසිම ප්‍රශ්නයක් නැහැ මේගොල්ලන්ගේ සර්විස් එකේ තමයි මං අර කිව්වා වගේ පොඩි ප්‍රශ්නයක් තිබුණේ දැන් අපි දෙන්න රූම් එකට ඇවිල්ලා පූල් එකට යනවා මෙතන අපිට ලොකු වෙලාවක් නැහැ පොඩි වෙලාවයි පූල් එකේ ඉන්න පුළුවන් මොකද අර ලස්සන දැනට ඒ ලස්සන දැනට අපි යන්න ඕනේ එතන හත වෙද්දී ඉන්න ඕනේ දැන් වෙලාව කීයද දැන් වෙලාව 5යි ලාස්ට් වෙනත් ඕනේ නේද තංගල පූල් එකට ගිහිල්ලා චුට්ටක් වෙලා ඉඳලා ආයි එවිල්ල ලෑස්ට් වෙනවා මොගලට පූල් එක පේනවා ඉන්නතර view එක පේනවා මේ හොටෙල් එකේ pool areas 3ක් තියෙනවා අපිට reception එකෙන් කිව්වා අද pool party එකක් තියෙනවා 4 ඉඳලා 7 වෙනකන් ඒ නිසා ඉතින් අපි දෙන්න හිතුවා එදෙන්ටත් ඇවිල්ලා බලන්න මොකක්ද මෙතන වෙන්නේ කියලා හැබැයි ඉතින් ළමයි හැම ලොකු දෙයක් තිබුණේ නැහැ මෙතන කොහොම වුණත් ඉතින් අපි දෙන්න පැය භාගයක් විතර pool එක හොඳට enjoy කරලා උඩට ගියා අර ලස්සන තැනට යන්න ලෑස්ති වෙන්න ඕනනේ ඒ නිසා මෙතන පැය භාගයක් විතර ඉඳලා අපි දෙන room එකට ගියා අදසීත සුලඟ මදහසනකවිත සිත කුලව නිද මෙතරම් ඒ දෙනුම හැඟුම නොදනිම් අපි දෙන්න එළියට යන්න ලෑස්ති වෙලා තියෙන්නේ එළියට කෙනර ලස්සන තැනට යන්නේ අපි යන්නේ අතරම මට ඕන වෙලා තිබ්බා කැන්ඩල් නයිට් ඩිනර් එකකට යන්න අපි දෙන්න මම ගිහිල්ලාම නැහැ වා කියලා තියෙනවා අපි දෙන්න ගිහිල්ලාම නැහැ කැන්ඩල් ලයිට් ඩිනර් එකට ඔය කවහේ කියන තියෙනවා අනේ ඉතින් අපි දෙන්න ඒකට තමයි යන්න හදන්නේ මං හරිම ආසාවෙන් හිටියේ මෙහෙම දෙයකට බුද්ධිකට ඒ වගේ අදහස් හැබැයි මෙයන් තමයි ගොඩක් ඒ වගේ දේවල් එන්නේ මං දන්නා මේක මතක් වුණේ මටනේ මේ අයිඩියා එක දුන්නේ මං හැබැයි ඔක්කොම හොයලා බලලා බුක් කරේ මෙයා
මේ ගෞම කතාව මේ ගෞම ළමයි අපි ඔයගලන්ට මේ බ්ලොග් එකේ මුලදීම කිව්වානේ මමයි බුද්ධිකයි දෙන්නම හම්බුනේ මැලේසියාවලදී කියලා පළවෙනි පාරට අපි දෙන්න දැක්කේ කියන්නේ ෆෝන් එකකින් ආදරය කෙලිවරලා අපි දෙන්න දැක්කේ මුලින්ම මැලේසියාවලදී. එයා මැලේසියාවලට මාව බලන්න එනකොට මට අරගෙන ආපු ගෞමක් මේක. එදා ඇඳට පස්සේ මම අද තමයි මේක අඳින්නේ. හොඳයිනේ අපේ කොල්ලගේ සිලෙක්ෂන්. අපි දෙන්න හොටෙල් එකෙන් යන්න පිටත් වුණා. අපි බුක් කරපු දැනට හොටෙල් එකේ ඉඳලා විනාඩි 20ක විතර දුරක් තියෙනවා. ඉතින් මෙන්න මේ ටයිම් එකට අපි එතන ඉන්න තමයි ප්ලෑන් කරේ. ඒ කියන්නේ සන්ඩවුන් එක වෙලාවට මේ සන්ඩවුන් එක බලන්න එතන ඉඳලා තමයි අපි ප්ලෑන් කරේ. හැබැයි ඉතින් as usual අපි දෙන්න මේ වැඩේටත් පරක්කුයි. එතනට ආවා අපි. මෙන්න මෙතන තමයි අද අපි ඩිනර් ගන්නේ. පේනවනේ ඔගලන්ට බලන්න සන්සෙට් එකක් නෑ. හැබැයි මෙතන මාරම ලස්සනට ඒගොල්ලෝ ලෑස්ති කරලා තිබුණා. ඇතරම් ෆොටෝ එකක් දැකලා තමයි මම ඒගොල්ලන්ට මෙතනින් අපි කරමු මේ වැඩේ කියලා බුද්ධිකට අයිඩියා එක දුන්නේ. කෑමත් රසම රසයි, හැමදේම ලස්සනට ඒගොල්ලෝ ප්ලෑන් කරලා තිබුණා. හරිම ලස්සනට මගේ කැනන් ලයිට් ඩිනර් එක සිද්ධ වුණා. ඇත්තටම කැරල් නයිට් ඩිනර් එක මං හිතන්නේ මගේ බකට් ලිස්ට් එකේ තිබිච්ච එකක්. ඔව්. මොකද මං ඒකට එච්චරටම ආසයි. මේ වගේ දෙයක් කරන්න මට ලොකු ආසාවක් තිබුණා. ඒකත් හරි. සිහිනේ රැඳි තිබු ආදරේ නුරා කැල්මන් නෙතුමායි. සිනාවක් අරන් නුඹ ආදිනේ මල් පීදුනා කවිකාරේ දැත වෙලීමා ආදරී ජීවේ සදා සංසාර වයින් සර්ව් කරාට පස්සේ අපි ෆෝකෝස් මීල් එක පටන් ගත්තා. අපි ආරමු කියලා මෙතනදී ෆොටෝස් අරගත්තා. මොකද මට මෙතන ගොඩාක් ෆොටෝස් වීඩියෝස් ගන්න ඕනි වෙලා තිබුණා. කොහොම හරි කන්නත් ඕනි, ෆොටෝ වීඩියෝස් ගන්නත් ඕනි. මේ ඔක්කොමත් එක්ක මට මෙතන වැඩ ගොඩක් වැඩි වුණා. ඒ විතරක් නෙවෙයි, මේක රොමෑන්ටික් කැන්ඩල් නයිට් එකක්නේ. ඉතින් මං චුට්ටක් රොමෑන්ටික් වෙන්නත් ඕනනේ බුද්ධිකත් එක්ක. ඒ ඔක්කොම කරගන්න ඕන නිසා මට පොඩ්ඩක් වැඩ වැඩි වගේ තේරුණා.
ඉතින් මෙන්න මේ විදිහට මගේ බකට් ලිස්ට් එකේ තිබිච්ච කැනල් නයිට් ඩිනර් එකත් ලස්සනම ලස්සනට කරගන්න අපිට පුළුවන් වුණා. අපි දෙන කාලය ඉවර වෙලා බීච් එක දිගේ මෙන්න මේ විදිහට ඇවිදගෙන ගියා මොනවද තියෙන්නේ කියලා බලන්නත් එක්කම. හරි, එහෙනම් ඔන්න තායිලන්ඩ් පුකෙට්ටල අපි දෙන්නගේ පළවෙනි දවස ඉවරයි. පළවෙනි දවස සාර්ථක විදිහට ඉවරයි කිව්වොත් තමයි හරි. මොකද අපි හිතාගෙන හිටපු හැමදේම කරගත්තා. එහෙනම් ඉතින් හෙට, ඒ කියන්නේ ඊළඟ දවසේ අපි ලස්සන තැනක් බලන්න යනවා. ඒකත් මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නවා. ඒ නිසා දිගටම channel එකත් එකතු වෙලා ඉන්න. ලස්සන videos ගොඩාක් තියෙනවා ඉස්සරහට ඔයගලන්ට බලන්න දෙන්න. එහෙනම් subscribe කරලා නැත්නම් ගාවින්ද දුල්ෂානි official channel එක subscribe කරන්න. ඉක්මනට අලුත් video එකක් අරන් එන්නම්. Bye.